වෙල්කම් වීවර්ස් එක් නිවසක පාන්දර 3:30ට පමණ හැමෝම ගැඹුරු නිින්දක වැටිලා ඉන්න වෙලාවේ එකපාරටම කොල්ලෙක් විතරක් නැගිටලා ඔහුගේ නිවසේ ඉන්න හැමෝවම වෙඩි තියලා මරනවා ඉන්පස්සේ ඔහු අත්අඩංගුවට පත් වෙනවා ඒ නිවසට ඉන්පස්සේ පදිංචියට ආපු අය ගත්තු ෆොටෝ එකක් අවුරුදු ගණන් වෛරල් වෙලා තියෙනවා මේ ෆොටෝ එක තමයි ලෝකියම තැතිගැන්නුවේ මේ ෆොටෝ එකට පිටිපස්සෙන් තියෙන භයංකර කතාව මොකද්ද මේ ෆොටෝ එකේ ඉන්න කොල්ලා හොල්මනක්ද මේ සත්‍ය සිදුවීම මුල් කරගෙන චිත්‍රපටි 18ක් විතර එළිදක්වලා තියෙනවා ඒ සත්‍ය සිදුවීම මොකද්ද කියන එක අපි අද වීඩියෝ එකෙන් බලමු එන්න අද වීඩියෝ එකට යමු හොලිවුඩ් වල ගොඩක් අමානුෂීය හොල්මන් චිත්‍රපටි අපි බලලා තියෙන්න පුළුවන්. එහෙම 2005 දී එළිදැක්කෝ චිත්‍රපටයක් තමයි The Amityville Horror. මේ චිත්‍රපටයේ සත්‍ය සිදුවීමක් මුල් කරගෙන ගත්තු එකක්. ඇත්තටම ඒ නිවසේ සිදු වුණු දේ චිත්‍රපටි වල පෙන්වන එකට වඩා ගොඩක් දරුණු වගේම භයංකරව තිබුණා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ කිලෝමීටර් 30ක් දුරින් තියෙන පොඩි ගමක් තමයි ඇමිටිවිල්. ඒ තියෙන නිවසක තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. මේ නිවස අනිත් නිවස් වගේම සාමාන්‍යයෙන් තමයි තිබිලා තියෙන්නේ. 1974 දී මේ නිවසේ ඩිෆෝ කියන කෙනෙක්ගේ පවුලක් ජීවත් වෙමින් හිටියා. ඒ නිවසේ ඩිෆෝ ඔහුගේ බිරිඳ සහ ළමයින් 5 දෙනෙක් ඉඳලා තියෙනවා. නොවැම්බර් මාසයේ අලුයම වෙලාවක 3:15ට පමණ මේ නිවසේ ගොඩක් දරුණු සිදුවීමක් සිදු වෙනවා. ඩිෆෝගේ 23 හැවිරිදි පුතා රොනල්ඩ් ඩිෆෝ පාන්දර 3:15ට නැගිටලා නිවසේ තිබ්බ තුවක්කුව අරන් නිවසේ අනිත් අය නිදාගෙන හිටිය කාමරවලට ගිහින් ඔවුන් නිදාගෙන ඉන්නකොටම වෙඩි තියලා මරලා තියෙනවා. තමන්ගේ මව පියා සහ සහෝදර සහෝදරියන් කියලා ඔක්කොම 6 දෙනෙක්ව මරලා තියෙනවා. මේ ගැන පොලිසිය දැනගත් වහාම ඒ නිවසට පැමිණෙනවා. ඒහිටිය රොනල්ඩ්වත් අත්අඩංගුවට ගන්නවා. රොනල්ඩ්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනකොට ඔහු කීවේ කුමක්දෝ කටහඬක් ඔහුට එහෙම කරන්න කිව්වා කියලා. එහෙම කරන්න බලකලා කියලා. තමන්ව නොමග යවුවා කියලා ඔහු කියලා තියෙනවා. නමුත් පොලිසිය හිතුවේ ඔහු දඬුවමින් බේරෙන්න ඕනේ නිසා බොරු කොතලා කියනවා කියලා. ඒ නිවසේ 6 දෙනෙක් ඝාතනය වුණු නිසා ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ඒ නිවස ගැන හිතේ පොඩි චකිතයක් තිබිලා තියෙනවා. මේ සිදුවීමෙන් පස්සේ කවුරුවත්ම ඒ නිවසට පදිංචියට ගියේ නැහැ. ඒ නිසා ඒ නිවස පාළුවට ගිහින් තිබුණා. උසාවියේදී රොනල්ඩ් එරෙහිව තිබුණු නඩුවේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දෙනවා. ඔහු අදවනතුරු නිව්යෝක් වල තියෙන සිරගෙදරක සිරකරුවෙක් හැටියට තමයි ඉන්නේ. 1975 දී ජෝර්ජ් කියන පුද්ගලයෙක් මේ නිවස මිලදී ගන්නවා. ඝාතනයක් සිදු වුණු නිවසක් නිසා මේ නිවස මිලදී ගන්න කවුරුත්ම ඉදිරිපත් වුණේ නැහැ. එනිසා මේ නිවස වටිනාකම ගොඩක් අඩු වුණා. ජෝර්ජ් තමන්ගේ බිරිඳ සහ දරුවන් සමග ඒ නිවසට පදිංචියට යනවා. අඩු මිලකට නිවසක් මිලදීගෙන සෙටල් වුණා කියලා හිතලා සතුටු වුණා. නමුත් ඒ සතුට දෙකටම තිබුණේ නැහැ. ඒ නිවසට පදිංචියට ඇවිත් ටික දවසකින්ම හැමෝම ඒ නිවසේ අසාමාන්‍ය දෙයක් ෆීල් කරන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලන්ව කවුදෝ බලාගෙන ඉන්නවා වගේත් ඔවුන්ගේ වටේම කවුදෝ ඉන්නවා වගේත් ෆීල් වෙලා තියෙනවා. මේ විතරක්ම නැතුව දිනෙන් දින අසාමාන්‍ය දේවල් සිදුවෙන්න පටන් අරන් තියෙනවා. ජෝර්ජ් ඔහුගේ නිවසේ බිත්ති වලින් යම් දෙයක් වාෂ්ප වෙනවා වගේ
දෙයක් දැකලා තියෙනවා. නමුත් ඒ මොකද්ද කියලා ඌට දන්නේ නැහැ. දවසක් නිවසට ළඟින් හිටිය ඌරු රංචුවක් ඌගේ නිවස දිහාම හෙල්ලෙන්නේ නැතුව රවාගෙන බලාගෙන ඉන්නවා දැකලා තියෙනවා. ඌන්ගේ ඇස්වල රතු පාටින් දෙයක් පෙනෙලා තියෙනවා. නමුත් ඔහු බලනකොට නිවස ඇතුලේ කිසිම දෙයක් තිබුණේ නැහැ. මේකට වඩා භයංකර දෙයක් සිදුවලා තියෙනවා. හැමෝම නිදාගෙන ඉන්නකොට ජෝර්ජ් ඇහැරිලා තියෙනවා. ඒ වෙලාවේ ළඟින් නිදාගෙන හිටිය බිරිඳ නිදාගෙන හිටි ලෙසම අඩි දෙකක් උසින් පාවෙමින් ඉඳලා තියෙනවා. මේක දැක්ක ගමන්ම බය වෙලා නැගිටලා තියෙනවා. ටික වෙලාවකින් ඔහුගේ බිරිඳ ඒ ලෙසින්ම ඇඳට පාත් වුණා කියලා කියලා තියෙනවා. ඉන්පස්සේ හැම දවසකම පාන්දර 3:15ට ජෝර්ජ්ගේ බිරිඳ නැගිටලා එක එක දේවල් කරනවා කියලත්, ඇය කරන දේවල් බලනකොට ගොඩක් භයංකරව තියෙනවා කියලත්, හැම දෙයක්ම හරියටම පාන්දර 3:15ට කරනවා කියලත් ඔහු කියලා තියෙනවා. ඒ වෙලාව තමයි රොනල්ඩ් තමන්ගේ පවුලේ අයව මරපු වෙලාව. මේ හැම දෙයක්ම බලලා බය වුණු ජෝර්ජ් ෆාදර් කෙනෙක්ව කැඳවලා තියෙනවා. ඒ ෆාදරුත් නිවසට ඇවිත් පූජාවන් කරනවා. එතකොට කොහෙන්දෝ කටහඬක්, ශබ්දයනුත්, කෝපියනුත් ගෙට් අවුට් කියලා කෑ ගහලා තියෙනවා. මේක ආපු ගමන්ම නිවසේ හිටිය හැමෝම නිවසෙන් එළියට දුවලා තියෙනවා. මේ සිදුවුණු දේ ගැන ඇමිටිවිල් ප්‍රදේශයේම මිනිස්සු කතා බහ වුණා. ඉන්පස්සේ ජෝර්ජ් බය වෙලා නිවස මිලදීගෙන දවස් 28කින්ම ඒ නිවස අතහැරලා ගිහින් තියෙනවා. මේ අතරතුර ජෝර්ජ් ඒ නිවසේ ඉන්නකොට අමානුෂීය දේවල් වලට සම්බන්ධ පූජකයන්ව ගෙන්වලා අමානුෂීය දේවල් පළවා හරින්න තීරණය කරලා තියෙනවා. නමුත් ඒ කිසිවක් හරියේ නැහැ. ඒකෙදි කණ්ඩායමක් කැමරාකරුවෙක් එක්කරගෙන ඇවිත් තියෙනවා. ඒ නිවසේ දෙවනි මහලට දකිනකොට ඔහු ගත්ත ෆොටෝ එකක පිරිමි දරුවෙක් හිටගෙන ඉන්නවා වගේ රුවක් කැප්චර් වෙලා තියෙනවා. මේ ෆොටෝ එක ගත්තේ 1976 දී. නමුත් මේ පින්තූරේ ඉන්න රුව 1975 දී මරණයට පත්තුණු ඩිෆෝගේ පුතෙක් වන ජෝගේ රුව තමයි කියලා ගොඩක් මිනිස්සු කතා බහ වුණා. ඩිෆෝ පවුලේ ඝාතනයේ සිදුනාට පස්සේ අද වනතුරු 5 දෙනෙක් ගාව ඒ නිවස හෝමාරු වෙලා තියෙනවා. එහෙම ඒ නිවස මිලදී ගත්තු පුද්ගලයෙක් කරපු දෙයක් තමයි මේ නිවසේ ලිපිණය 112 කියලා තියෙන නිසා තමයි මෙච්චර ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ නිසා ඒක 108 කියලා මාරු කරලා තියෙනවා. ඒ නිවසේ ලිපිණය 108 ඕෂන් ඇවෙන්යූ කියලා වෙනස් කරලා තියෙනවා. අන්තිමේට මේ නිවස 2017 දී ඇමරිකානු ඩොලර් $1,06,000 විකුණලා තියෙනවා. ජෝර්ජ් ෆැමිලි මුහුණ දුන් අමානුෂීය සිදුවීම් ගැන 1977 දී ජේ ඇන්සන් කියන පුද්ගලෙක් හමු වෙලා ඔවුන් මුහුණ දුන් අමානුෂීය අත්දැකීම් එකතු කරලා පොතකුත් එළිදක්වලා තියෙනවා. ඒකට ది అమిటివిల్ హారర్ කියලා නම් කරලා තියෙනවා. ඉන්පස්සේ 1979 දී චිත්‍රපටයකට රූකත කරලා නැවතත් 2005 දී ඒ ෆිල්ම් එක රීමික්ස් කරලා තියෙනවා. මේ වෙනකම් ඒ සත්‍ය සිදුවීම මුල් කරගෙන චිත්‍රපටි 18ක් එළිදක්වලා තියෙනවා. අදටත් ඒ නිවසේ කවුරුවත්ම පදිංචි වෙලා නැහැ. මේ అమిటివిల్ නිවසේ මොකද්ද තියෙන්නේ? රොනල්ඩ් ඇයි තමන්ගේ පවුලේ කට්ටියව මැරුවේ? ජෝර්ජ් ලර්ඩ්ගේ ෆැමිලි එක ඒ නිවස ගැන කියපු දේවල් ඇත්තක්ද බොරුවක්ද? මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ නිවසේ රියල් ෆොටෝස් මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියන්නම්. ටෙලිග්‍රෑම් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්. සුබ දවසක්.